ලිය කිවිලි වලට වඩා කට වචනේ සහ කලපුරුද්ද පළපුරුද්ද මත මේක කරන්න පුළුවන් කියලා දනසිරි ජයසේකර මැතිතුමන් කියනවා. හැබැයි රටේ මිනිසුන්ට නෛතිකව ලියවිල්ලක් අවශ්‍යමයි. ඒ නිසා අප ඉතාමත්ම ගෞරවයෙන් අප ගිවිසුම් ගතවීම නැතිනම් අවබෝධයෙන් යුතුව අප රට කරන්නේ කොයි විදිහටද කියන කාරණාව පසක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දනසිරි ජයසේකර මැතිතුමන් එවැගේම සමගි ජන බලවේගයේ නායක අනාගත ජනාධිපති අපේක්ෂක නොව ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමන් අතර සිදුවන්නා වූ ගිවිසුම අත්සන් කිරීමට දැන් හොඳම වෙලාවයි. අපි අත්පොලසන් අද දේ එන්න මෙන්න රට දිනවන ජන පෞර නිර්මාණය කරන්න ඔබ දෙබලට අවසරයි. நாட்டை கட்டியெழுப்பும் நோக்கத்தோடு இந்த கூட்டணி ஒன்றிணைக்கிறது. ஸ்ரீலங்கா சுதந்திர கட்சியின் பொதுச் செயலாளர் தயாஸ்ரீ ஜெயசங்கரவுடன் ஐக்கிய மக்கள் சக்தியின் தலைவரும் எதிர்க்கட்சித் தலைவருமாகிய சஜித் பிரேமதாஸ் அவர்கள் இப்பொழுது சம்பிரதாயபூர்வமாக இந்த ஒப்பந்தத்தில் கைச்சாத்திட இருக்கிறார்கள். පොතු එකඟතාවයක් තුල ජයග්‍රහණයම ජනතා ජයග්‍රහණය කරන්නට සියලු දෙනා ජය වේවා කියලා අපි ජය ගෝසා පවත්වන්නට ඕනේ. ජයින් ජයම වේවා. රට දිනන්න සමගියයි නිදහසයි දිනවන්න කැපවුණු ජනනායකයන් දෙපළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහත්මයා සමගි ජන බලවේගයේ නායක අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමන් අතර අවබෝධයෙන් යුතුව එක් ආසු වෙන මොහොත අවවතා ගිවිසුම අත්සන් කරන මොහොත මිනිසුන් සමගි කරන්න උපන් මහලේකම්වරයා ඔබමයි. ඉතාමත්ම ගරුසරුවෙන් යුතුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මදුම් බණ්ඩාර මැතිතුමනි ඔබතුමන්ටයි මේ සභා ආමන්ත්‍රණය සඳහා ගෞරවණීය ආරාධනාව. අති ගෞරවණීය මහා සංඝරත්නයේ අවසරයි. අන්‍යාගමික පූජකවරුනි, ඒ වගේම සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, අපේ හිටපු අමාත්‍ය
සහෝදර දයාසිරි ජයසේකර මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මැතිතුමා, ඒ වගේම අපේ පක්ෂයේ ජාතික සංවිධායක තිස්සත්තනායක මැතිතුමා, ජ්‍යෙෂ්ඨ උපසභාපති ඉම්තියාස් වාකීර් මාක මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුනි, නිදහස් ජනතා සභාවේ නායක දල සලහ පිරුම් මැතිතුමා ඇතුළු අපි හිතවත් මන්ත්‍රීවරුනි, අද අපිත් එක්ක එකට ගමනක් යන්න එක්කහු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මහත්මා මහත්මීනි, අද ඓතිහාසික අවස්ථාවක්. රටේ අනාගතය වෙනුවෙන් අපේ ජාතික යුතුකම ඉෂ්ට කරන්න එකම දේශපාලන ගමනක් යන්න අපි එක්කහු වුණ වෙලාවක්. මගේ දේශපාලන ජීවිතය දශක 3කට වැඩි. අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක මං කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගීතය අද තමයි අපි ඉස්සෙල්ලම ඇහුවේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපේ ලොකු ගණදෙනුවක් සම්බන්ධයක් තිබ්බේ නැහැ. නමුත් අද ඒ ජාතික යුතුකම් වෙනුවෙන් දෙපැත්තක ගමන් කරපු අපි දෙගොල්ලා අද අපි එකට එක්කහු වෙලා ඉන්නවා. මට මතක් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අතීතයේ බැලුවම එක්සත් ජාතික පක්ෂයෙන් එදා වෙන් වෙලා ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටුවේ SWRD බණ්ඩාරනායක මැතිතුමා. ඊට අවුරුදු ගානකට පස්සේ, අවුරුදු 70 ගානකට පස්සේ අපිට පුළුවන්කම ලැබුණා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය පිහිටවන්න. අපි සමගි ජන බලවේගය පිහිටමල පළවෙනි මැතිවරණයෙන් අපිට ආසන 54ක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මම හිතන මේ රටේ දේශපාලන ඉතිහාසයේ අලුත් පක්ෂයක් ලබාගත් වැඩිම ආසන ගාන. එතුමා විපක්ෂ නායක පදවියට පත් වුණා. මට මතක් වෙන්නේ දැන් රටේ තිලංග සුමතිපාල මැතිතුමාත් කතා කරා. අද අපේ ප්‍රතිවාදීන් ප්‍රධාන කතාවක් තමයි, ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමා අර වගකීම බාරගත්තේ නැත්තේ 2022. මම හිතන අපිට 2022 මට මතකයි, ඒකේ මම මහ ලේකම්වරයා විදියටත් අපේ හර්ෂ දිසිල්ල මැතිතුමත් මමත් ඉරාන් වික්‍රමරත්න මැතිතුමත් කබීර් හෂින් මැතිතුමත් ජීල්ලා අපිට ආරාධනය කරපුලා අපේ නායකතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුණ ගැහෙන්න කියලා. අපි ඒ වෙලාවේ ගිහිල්ලා එතුමා මුණ ගැහිලා එතුමා ගම සජිත් ප්‍රේමදාස මැතිතුමාට රට බාර දෙන කතාවක් තමයි එතුමා අපිට කිව්වේ. අපි ගිහිල්ලා ඇහුවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ අගමැති පදවිය බාර ගත්තයින් පස්සේ කවද්ද ඔබතුමා ජනාධිපතිකමෙන් අස්වෙන්නේ කියලා. දිනියක් දුන්නේ නැහැ. අපි නායකත්වයේ බාර ගන්නවා නම් කාගේවත් යටතේ වැඩ කරන්න එදා සජි ප්‍රේමදාස මහත්මයා කැමති වුණේ නැහැ. ඒ වගේම ජනසම්මත වාදයෙන් තොර මේ රටේ බලයට ගන්න නායකත්වයට පත් වෙන්න ජනාධිපතිකම ගන්න ഇതുമ කැමති වුණේ නැහැ. ഇതുමට ඕන වුණේ ජනතාවගේ කැමැත්තෙන් ජනසම්මත වාදයෙන් මේ රටේ නායකත්වයට පත් වෙලා මේ රට දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් අනාගතයේ ශක්තිමත් රටක් බිහි කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. එතුම අවුරුදු 2ක් ඉවසුවා. අද මම හිතන්නේ එතුමාගේ ප්‍රතිපත්ති දැක්ම, එතුමාගේ වැඩපිළිවෙල පිළිඅරන් අද විශාල රටට ආදරය කරන විශාල පිරිසක් ഇതുමත් එක්ක එක්කහු වෙන වෙලාව. මම දන්නවා දයාසිරි ජයසේකර මැතිතුමා දීර්ඝ කාලයක් අපි මිත්‍රයෝ සහෝදරයෝ විදියට
අවංක දේශපාලඥ විදියට අවුරුදු ගානක් අපි කටයුතු කළා. දයාසිරි මහත්මයාට මං කිව්වා මල්ලි ඔයා ඉන්න ඕන තැන මෙතන අපිත් එක්ක එක්කහුවෙ. අපි කීපවරක් සාකච්ඡා කරා. තිලංග සුමතිපාල මහත්මයාත් එක්ක සාකච්ඡා කරා. අද මං හිතන්නේ මේ රටේ ඓතිහාසික අවස්ථාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයේ සිය 95ක් ඉන්න සමගි ජනබාලයගත් එක්ක අහුවෙන වෙලාව රටේ ඉතිහාසයේ කවදාවත් අපි දෙගොල්ල එක ගමනක් ගිහිල්ලා නැහැ. එවනම් අපි සන්තෝෂ වෙනවා පක්ෂයක් විදියට විශ්ුතිය ගෞරවයේ පිරිනමනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමා ඇතුළු තමුන් ආශ්‍රයට මේ රට වෙනුවෙන් යන ගමන යන්න සජිත් මහත්මයා විශ්වාස කළා. අපිට එක්ක අහුවීම ගැන මාද ස්තුතිවන්ත වෙනවා. මයිදන අද විශාල කාණ්ඩයම් කීපයක්. අපේ දල සලහපරම් මැත්තුම ඇතුළු කාණ්ඩයම්, චීල් පීරිස් මැත්තුම ඇතුළු කාණ්ඩයම, මේ රටේ ද්‍රවිඩ සහෝදර පක්ෂ, මුස්ලිම් සහෝදර පක්ෂ, මේ සියල්ල සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක එක්කව වෙන වෙලාව. අද වන විට මේ සියලුම පක්ෂ එක්කව කරාම 30කට වැඩිය මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කර විශ්වාසය තබලා අපේ මේ සමගි සන්ධානය එක්කව වෙන කටයුතු කරලා තියෙනවා. අපි කියනවා හෙට අපි සුකදදාස ගෘහස්ස ක්‍රීඩාංගණයේ සමගි ජන සන්ධානය පිහිටවන්න කටයුතු කරනවා. ඒකේ සමාජිකෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක අහුවීම ගැන නැවත වරක් අපි ආඩම්බර වෙනවා. එහෙනම් මේ වෙලාවේ තමුන් මම සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා විදියට තමුන් ආසලා සියලු දෙනාම අපේම සහෝදරයෝ විදියට, අපේම ඥාතියෝ විදියට, අපේම හිතවතුන් විදියට අපේ සන්ධානයේ සමාජික විදියට පිළිගනිමින් අපි මේ යන ගමන ජයග්‍රාහී ගමනට සජිත් ප්‍රේමදාස මහත්මයාට අපි සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මා නවතිලා බොහොමසු. අප සූතිවන්ත වෙනවා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මතුම් බණ්ඩාර මැතිතුමනි ඔබතුමන්ට. சரியானவர்கள் சரியான நேரத்தில் கைகோர்ப்பது அவசியமானது. அதை சரியான முறையில் செய்து கொண்டிருக்கக்கூடிய ஸ்ரீலங்கா சுதந்திர கட்சியின் பொதுச் செயலாளர் தயாஸ்ரீ ஜெயசேகர் அவர்கள் அடுத்ததாக உரையாற்ற இருக்கிறார். வயபின் மனுஷேக் பிஹிவெனவா ஓஹு தியவன்னாவட்டேனவா மினிஸ்கம தியாகன்ன அவசிதன ஓகே வச்சனேன் கீனவானாம் சீசர்கெதே சீசர்ட்ட தியலா சியலுதே தியலா மகா ஜன பௌரக் நிர்மாணே கரகன රටක් කැමති මහ ඇමතිවරයෙක් නිර්මාණය කරනවා. සියලු වරප්‍රසාද පාර්ලිමේන්තුවේ තිබුණු වරප්‍රසාද සියල්ල පසකලා ජන මතයට කන්දුන් මිනිසා ඔහුමයි. වයඹින් පායන මහා දිදුලන තාරකාව ඔහුමයි. ගත්ත තීන්දු හැමතැනකදීම ජයග්‍රහණයක් මිස වෙන දෙයක් ඔහු සන්තක නැත. ජයග්‍රහණයේ මාවත ඇති එකම පුද්ගල නාමයක් තිබෙනවා නම් වයඹලක ඔහු හැර වෙන කවුරුන්ද? ගෞරවණීය ආරාධනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමනි මේ සභා මන්ත්‍රණය සඳහා. ගෞරවනීය සදා වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම අපේ කිතුනු පූජකතුමනි, මෞලවීතුමනි, සමගි ජන බලවේගයේ ඒ වගේම සමගි ජන බල සන්ධානයේ නායක 2024 සැප්තැම්බර් 21 නියත ජනපති සහිත් ප්‍රේමදාස මැතිතුමනි, ඒ වගේම මේ මහලේකම් අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, සභාපති අපේ MTS බාකිර් මගර් මැතිතුමා, ඒ වගේම අපේ
ජලසලාපිරුම මැත්තුමා ඇතුළු අනෙකුත් පක්ෂවල සියලුම නායකින් විශේෂයෙන් මේ වැඩපිළිවෙලට ශක්තිය දුන්න අපේ පක්ෂයේ උපසභාපති එවැගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තිරංග සුමතිපාල මැතිතුමනි ලක්ෂණ සඳ පෙර මැතිතුමා ඇතුළු අපේ ආදරණීය සියලුම සංවිධායකතුමනි සංවිධායකතුමියනි එවැගේම මේ අවස්ථාවට අපිත් එක්ක එක්කලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් නොහැර පක්ෂය සමග නිවැරදි ගමනක් එක්ක අපිත් එක්ක එකට යන්න අත්වල බැඳගින්න අපේ ආදරණීය සියලුම සහෝදර සහෝදරිනි විශේෂයෙන් මේ අවස්ථාවට අපේ ආරාධනය පිළි අරගෙන පැමිණි අපේ ආදරණීය ආරායිත අමුත්තනි මිචෝරුනි අපේ ආදරණීය මාධ්‍ය සගීනි මම ඉතාම සන්තෝෂ වෙනවා අද දවසේ මේ එකමුතුව ඉතාම තීරණාත්මක මේ රටේ අනාගත වැඩපිළිලක් කරා යන එකමුතුවක් මමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එතුමා 2000 පාර්ලිමේන්තුවට එන්නේ අවුරුදු 24ක් දැන් පාර්ලිමේන්තුවේ මම 2004 පාර්ලිමේන්තුවට එන්නේ අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ මමත් එතුමත් අපේ රංජිත් අය කිව්වා වගේ ලොකු ඉතිහාසයක් අපිට තිබෙනවා අපි එකට වැඩ කරපු කාලවකවානුවක් තිබුණා ඒ කාලවකවානුවෙන් පස්සේ මම එතනින් ඉවත් වුණා ප්‍රශ්න ගන්නාවක් මැද එතුමව නායකයා කරන්න ගිහිල්ලා කෙසේ වෙතත් මගේ ආරම්භයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1987 විතර 97 ප්‍රායසභාවෙන් පටන් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය පක්ෂයේ මහලේකම් වෙලා 1998 පක්ෂයේ තරුණ සංවිධානය ලේකම් වෙලා 2019 පක්ෂයේ මහලේකම් වෙලා විදිහට අපි පත් වුණා. ඔබ දන්නවද අපිට මේ වගේ තීරණයක් ගන්න හේතු වුණ කාරණා මොකද්ද කියලා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා මැතිනියගෙන් අවුරුදු 17කට පස්සේ මැතිනිය බාර දෙන්නේ ඒ වෙලාවෙ හිටපු විපක්ෂ නායකයා විදිහටත් වැඩ කරපු තමන්ගේ පුතා ගැන කල්පනා කරන්න නැතුව ඒ වෙලාවෙ දිනන්න පුළුවන් මේක ගෙනියන්න පුළුවන් නායිකාව කියලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඒක බාර දෙනවා. එතුමේ අවුරුදු 10ක් මේ පක්ෂයේ නායිකාව විදිහට මේ පක්ෂයට විශාල හයියක් ශක්තියක් දෙනවා. චන්ද්‍රිකා මැතිනිය මේ පක්ෂය බාර දෙනවා ඒ වෙලාවෙ තවත් කීප දෙනෙක් ඉන්නකොට රාජපක්ෂවරුත් එක්ක එදුමේගේ යම් ප්‍රශ්න ගන්නාවක් තිබුණත් මේ පක්ෂයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හිතපු නායකයා කවුද කියලා හිතේ තියාගෙන එදුමේ පත් කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලවකවානුව මේ පක්ෂය විශාල ජයග්‍රහණ සංඛ්‍යාවක් ගත්තා. හැබැයි එතුමා තමන්ගේ නායකත්වය පවුලට සීමා කරගත්තා. ඒකේ ප්‍රතිඵලයේ විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ ලේකම්වරයා විදිහට එළියට ගිහිල්ලා ජනාධිපතිවරයා බවට පත් වුණා. එතුමා අවුරුදු 9 හමාරක් මේ පක්ෂයේ නායකයා විදිහට හිටියා. පොළොන්නරුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පස්සේ කිසිම නායකයෙක් බිහි නොවුණා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 9 හමාරකට පස්සේ නායකයෙක් නැති අනාගතයක් නැති පක්ෂයක් බවට එතුමා පත් කරා. ඒ ප්‍රතිඵලය අද ආණ්ඩුවට හේතුලා ඉන්න යම් පිරිසක් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා විදියට මමත් අපේ ආදරණීය නායකිනුත් එක්ක ඉන්න ඔබ මේ දෙක තමයි අවසානයේ ඉතුරු වුණේ. අනෙක් පැත්තේ එක්සත් ජාතික පක්ෂය. ඔබ දන්නවා 1994 වෙනකොට 146ක ඡන්ද සංඛ්‍යාවක් මේ රටේ තිබුණ පක්ෂයක් රයින් ලික්කුසික මහත්තයා බාරගත්තා. එදා ඉඳන් අද දක්වා එතුමා කිසිම නායකයෙක් මේ පක්ෂය හැදෙන්න දෙන්නේ නැහැ. අපි විශාල ප්‍රශ්න ගන්නවකට මුහුණ දුන්න අලුත් නායකයන් හදන්න ගිහිල්ලා සයිත් ප්‍රේමදාස මැතිතුමාව ගේන්න ගිහිල්ලා හැබැයි අවසානයේ ජනාධිපතිවරණයේ ඉවරණයෙන් පස්සේ හරි 2019 පක්ෂය බාර දුන්නා නම් සයිත් ප්‍රේමදාස මැතිතුමාට අද
එක්සත් ජාතික පක්ෂයට මේරණම අත්වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් පක්ෂයක් ගොඩනගෙන සමග ජන බලවේගය කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54 දෙනෙක් බිහි වෙනවා. විපක්ෂ නායකයා විදිහට එතුමා කටයුතු කරන්න එතුමාට සිද්ධ වෙනවා මේ කාරණාවත් එක්ක. එක්සත් ජාතික පක්ෂය එකම එක මන්ත්‍රීවරයෙක් ජාතික ලැයිස්තුවකින් ගේන්න පුළුවන් තැනකට පත් වෙලා ඒ පක්ෂෙත් ඉවර වෙනවා. වෙලාවට නායකයන් හදන්න නැතුව අපේ හඳුරන්නේ විහාරස්ථානික වුණත් පොඩි හාමුදුරුවෝ දෙදෙනෙක් හදලා ඔවුන්ට නායකත්ව දෙන්නේ නැති වුණොත් ඒ විහාරස්ථානේ විනාශ වෙනවා වගේ තමයි දේශපාලන පක්ෂවලටත් මේ ප්‍රශ්නේ අද ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තියෙන උසාවි එහි ලේකම්වරයා විදියට නීතිමය වශයෙන් බලය තිබෙන්නේ දයසිරි ජයසේකර වන මට පමණයි. අනිත් අය පක්ෂ මූලස්ථානයේ බලෙන් අල්ලගෙන ආණ්ඩු බලය අල්ලගෙන ආණ්ඩු බලයට පක්ෂ මූලස්ථානයේ බලෙන් අල්ලන් ඉන්න පිරිසක් ලබන 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණයින් පස්සේ නියත බලය සහිතව පක්ෂ මූලස්ථානය අපේ අතට අරගෙන නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනවායි කියන එක මම තමුන්නාසයට මතක් කරන්න කැමතියි. කලබල වෙන්න ඕනේ නැහැ. අපි නීතියට ගරු කරන අය. එනිසා මේ අර්බුද මැද තමයි අද එක පැත්තකින් සයිත් ප්‍රේමදාස මැතිතුමා අනෙක් පැත්තෙන් මම සහ අපේ මේ ආදරණීය සහෝදරවරු මේ සියලු දෙනාට අභියෝග මැද අදෙක දෙන්න වෙලා තියෙනවා. මේ අපි යන ගමන මොකද්ද? අද රට තියෙන්නේ කොහෙද? මේ රට ගෙනියන්න ඕනේ කොතෙන්ටද? ඒ පිළිබඳ ඉතාම දක්ෂ පිරිසක් සමග ජන බලවේගයේ ඉන්නවා. සමග ජන බලවේගයේ ආර්ථික කමිටුව, ඒ වගේම අපේ MTS භාගිර මාගර මැතිතුමාලා, රංජිත් මැතිතුමාලා වගේ, ජේසින් 34 මැතිතුමාලා වගේ, ඒ වගේම විශාල ජේස්ටින් පිරිසක් ඉන්නවා. ඒ වගේම තරුණ කණ්ඩායමක්. ඔවුන්ගේ ඉන්නවා මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අපේ අධ්‍යක්ෂින් බහුල පාර්ලිමේන්තුව තුල පළාත් සභාවේ විශාල වැඩ කොටසක් කරපු අවුරුදු ගණනක් දේශපාලනය කරපු ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. දැන් සමහරු කියන්න පටන් අරන් තියෙනවා රයින් වික්‍රමසිංහ මහත්තයා තමයි වැඩිම අධ්‍යක්ෂින් තියෙන්නේ, ජාත්‍යන්තර ශක්තිය තියෙන්නේ, එයාට තමයි මේක කරන්න පුළුවන්. එයා නැති වුණොත් එහෙම ආයි තෙල් පෝලිං ඇති වෙයි, ඊළඟට ගෑස් පෝලිං ඇති වෙයි, ඊළඟට තව පෝලිං ඇති වෙයි, රට ඉවර වෙයි, පටන් ගත්ත එක ඉවර වෙයි කියලා කියනවා. මං කියන්න කැමති සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ පොල් ගෑවේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකල් විවිධ ප්‍රශ්න ගැන එතුමා කතා කරලා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. මමත් අවුරුදු 20ක් පොල් ගෑවේ නැහැ පාර්ලිමේන්තුවේ. අපිට පුළුවන් ඒ අලුත් නායකත්වය දෙන්න මේ රටට මතක තියාගන්න. අපි මිනිස්සුන්ගෙන් ඉල්ලනවා. අපි මිනිස්සුන්ගෙන් ඉල්ලනවා පැරණි ඔද්දල් වෙච්ච නායකයෝ වෙනුවට සජිත් ප්‍රේමදාස මැතිතුමාලට අපිට මේ රට ගෙනියන්න හයිය තියෙනවා, ශක්තිය තියෙනවා. ඒකට ලෑස්තිලා අපිට බලය දෙන්න අපි මේ රට හදන්න සූදානම් මතක තියාගන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේක බාරගත්තේ නැහැයි කියලා ඊළඟ සුබතවල් මැතිතුමත් කිව්වා විශාල කතාවක් ගියා. අද එතුමා බාරගත්තා නම් මේ රට තමුන්නාසල මතක තියාගන්නද මොකද වෙන්නේ? පොදු ජන පෙරමුණේ කොමිස්කාරයෝ ටික, හොරු ටික, මංකොල්ලකාරයෝ ටික ආරක්ෂා කරන්න තමයි අද එතුමාට සිද්ධ වෙන්නේ. බාර නොගත්ත එක ලොකු දෙයක්. බාර ගත්තා නම් අද ඒ අයට ආරක්ෂාව දෙන්න සිද්ධ වෙනවා. තමුන්නාසල දන්නවා ඊයේ පෙරේද වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට අප්පච්චි කී කිය හිටපු අය දැන් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බාප්පොච්චි කියන්න පටන් අරන් තියෙනවා. අපිට හිතාගන්න බෑ මෙහෙම කොහොමද මිනිස්සු ඇසිරෙන්නේ කියලා. පක්ෂය ආරම්භ කරන්න පක්ෂයට මාංශයලා දරදී ඇදලා පක්ෂය ආරක්ෂා කරන්න හිටියයි කියපු අයට බලය වෙනුවෙන්, බාපමිටක වෙනුවෙන්, තුවක්කු බලපත්‍රය වෙනුවෙන්, මුදල් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දෙපතුල් ගාවට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ යන කල් මැරෙන්නේ නැහැ කියපු කට්ටිය නැත්තම් නිින්ද යන්නේ නැහැ කියපු කට්ටිය සිද්ධ වෙලා තියෙනවා. එතුමාගේ කකුල් දෙක ගාවට ගිහිල්ලා හිටගන්න
දේශපාලන එතනට තල්ලු වෙලා තියෙන. ඒ තමුන්නාන්සලා හිතනවා නම් මේ රටේ ජනතාව හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි අවුරුදු පහේ රටේ ජනාධිපති කරන්න එහෙනම් මතක තියාගන්න අර හොරු වලත් හොරු නෙමෙයි කම්බහොරු ටිකත් එක්ක තමයි මේ ආණ්ඩුව තමුන්නාන්සලාට කරන්න වෙන්නේ. මේ අරගලෙන් එළියට තල්ලු කරන්න හදපු මිනිස්සු ටික නැවත ගිහිල්ලා ආපහු බලයට ගේන්න අපි හදනවද නැත්නම් මේ රට සුද්ධ කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සමගි ජන බලවේගයත් එක්ක අපි එකතු වෙනවද කියන එක මේ රටේ මිනිස්සුන්ගෙන් අපි අහන්න සිද්ධ වෙලා තියෙනවා මේ වෙලාවේ. එනිසා අපි ඒ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියමු. මම සජිත් ප්‍රේමදාස මැතිතුමගේ එක ඉල්ලීමක් කරන්න කැමතියි. අපේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රේමදාස මැතිතුමා අපි ජේසුස් සභාපතිතුමා එතුමා ඔත්තුමයි කතා වෙදි කිව්වා මේ පක්ෂ අතර ඇද ඇති වෙලා තිබෙන තත්වයන් දේශපාලන විසංවාදයන් කොහොමද ඒවා ආපහු ඇති වෙලා තියෙන්නේ මේ සියලු කරුණු. මම 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජනාධිපති කරන්න අත්සන් කරලා ගිවිසුමක්. ඒ ගිවිසුම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල අකරතැබ්බයකට අපි ලක් වුණා. තව ඔබතුමාගේ ඉල්ලනවා මම කොළ කෑලි වලට වැඩි විශ්වාස කරනවා. ඔබතුමා මට පුද්ගලිකව කතා කරලා කිව්වා කොළ කෑලි නෙමෙයි වැදගත් වෙන්නේ අපි දෙන්නගේ තියෙන එකමුතුභාවය සහ මම කියන වචනේ විශ්වාස කරන්න ඒ සඳහා කැපලා අපි දෙන්නම වැඩ කරමු කියලා. එනිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සංවිධායකවරු විවිධ ප්‍රශ්න මැද අර්බුද මැද තමයි අද මේ තීන්දුවට ආවේ. විවිධ බලපෑම් මත සල්ලි දෙන්න කතා කරනවා, වාහන දෙන්න කතා කරනවා, සංවිධායකකම් අහෝසි කරනවායි කියනවා. ඒවා තියෙද්දි තමයි අද ඔබතුමත් එක්ක එකතු වෙලා මේ ගමනට ආවේ. ඔබතුමාගෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිත් එක්ක ආපු මිනිස්සු ටික තව තවත් ශක්තිමත් රැකගන්න. අදින් පස්සේ හෙට ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු 100,000 ගණනක් අපි වටා පෙළ ගැහෙනවායි කියන එක මම තමුන්නාන්සේට මතක් කරන්න කැමතියි. මෙතෙන්ට එන්න බැරුව ප්‍රායසම මා මන්ත්‍රීවරු අපේක්ෂකයෝ විශාල සංඛ්‍යාවක් මට කතා කරලා කිව්වා ඔබතුමා ගත්ත මග හරි ඒ මග හැර දැන් අපිට ගන්න වෙන මගක් නැහැ කියලා. එනිසා ඔබතුමත් එක්ක ඔබතුමාගේ ජනාධිපති ධූරයත් එක්ක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අනන්‍යතාවයේ තියාගෙන නැවත ගොඩනගනවා. ඔබතුමා ඒකට අපිට ශක්තිය දෙන්න කියලා මම මේ වෙලාවේ ආදරෙන් ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි. එනිසා පක්ෂය පාවා දෙන්න අපි සූදානම් නැහැ. එනිසා අපිට අද තියෙන්නේ මේ රට හදාගැනීමේ අවශ්‍ය වැඩපිළිවෙළක් ඉස්සරහට ගෙනියන්න. තරුණ නායකයන්ට මේක බාර දෙන්න. ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාර දෙන්න බැරි? අනෙක් රටවල් අවුරුදු 40 30 35 50 කට්ටියට මේ රට බාර දෙනවා නම් අපිටත් පුළුවන් මේ රට හදන්න. එතුමා මට කිව්වා වයසේම කියන්න එපා කියලා. නමුත් අවුරුදු 50 පැනපු නමුත් තරුණ භාවයේ ශක්තිමත් භාවයේ තිබෙන නායකයෙක් විදිහට එතුමාට ඒ හයිය අපිට ලබා දෙන්න පුළුවන්. පල්ලෙයි ඉන්න දුප්පත් මිනිසු ගැන දන්න නායකයෙක්. මිනිසුන්ට පොරොන්දු දීලා රවටන මිනිසෙක් නෙමෙයි. අපිට ඔහුට උමනා වෙලා තියෙන උදේ ඉඳන් රෑ වෙනකල් මිනිසුන්ට වැඩ කරන්න. අපි දකිනවා විපක්ෂ නායකයෙක් විදිහට විවිධ ව්‍යාපෘති ගණනාවක් අරගෙන රට වටේ යන්න කිසි උමනාවක් නැහැ. වෙන විපක්ෂ නායකයෙක් නම් ආණ්ඩුවට බැන බැන ආණ්ඩුවට දෙස් දෙවුල් තියදී ආණ්ඩුව කරන ව්‍යෝජනය කරගෙන ඉන්නවා මිසක වැඩ කරන විපක්ෂ නායකයෝ නෙමෙයි ඉතිහාසය අපි දැක්කේ. නමුත් එතුමා තමන්ට හම්බෙන හැම දෙයක්ම අතට අරගෙන ඒක මිනිසුන්ට දෙන වැඩපිළික් ඒ ක්‍රියාදාමය තුළ එතුමා වැඩපිළික් සකස් කරලා තියෙනවා. අපිට අද අවශ්‍ය වෙනවා මේ රට ඉදිරියට ගෙනියන්න නම් ස්ථාවර ආණ්ඩුවක් පළවෙනි. දෙවනුව හොඳ ආර්ථික වැඩපිළික්. තෙවනුව මේ රටේ දූෂණය වංචාව නැති කරන්න පුළුවන් අලුත් වැඩපිළිවෙළක්. හතර වෙනුව මේ රටේ ඉන්න දේශපාලඥයෝ හික්මීමක් සහිතව මිනිස්සුන්ට වග කියන තමන්ගේ බලයෙන් ආඩ්‍ය වෙන්නේ නැතු උදුම්ම ගන්නේ නැති මිනිසුන්ට ඔළුව නමන දේශපාලඥයන් පිරිසක් අපිට අවශ්‍යයි. එදා තිබුණ දේශපාලනය අද නැහැ. අද මේ රටේ තරුණ දරුවෝ 110කට වැඩි අලුත් ඡන්ද තියෙනවා. 130කට වැඩි තරුණ සහෝදරවරුන්ගේ ඡන්ද තිබෙනවා. ඔවුන් කල්පනා කරනවා මේ හිතපු මිනිස්සු මේ දේශපාලඥයන්ට අපි ඡන්ද දෙන්නේ කියලා. අපි එතනින් වෙනස් වෙන්න උවමනා වෙලා තියෙනවා. ඒ වෙනස් වීම අපිට කරන්න බැරි වුණොත් මේ රටට අපේ අනාගතයක් හදන්නම් වෙන්නේ නැහැ. මේ රට නැවත ගිහිල්ලා
මේ ප්‍රශ්න මැද මිනිසුන්ගේ වෛරයට ප්‍රාත්‍ර වෙලා ගාන ඡන්දෙන් මේ රට විනාශ වෙනවා, අලු දූලිය වෙන තැනක තල්ලු වෙනවා. එනිසා ඒක අපි නතර කරන්න අවශ්‍යයි. එනිසා අපිට ඉතාම ශක්තිමත් වැඩපිළිවෙලක් සහිතව අපිට ඉස්සරහට යන්න පුළුවන්. එනිසා මම හිතනවා අපි ඌමනා කරලා තිබෙන ක්‍රියාවලිය අපි ඉස්සරහට අරගෙන යමු. හැම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඔබතුමා ජයග්‍රහණය කිරීම සඳහා අපි අලුත් වැඩපිළිවෙළක් සකස් කරනවා. මේ රටේ ග්‍රාම සේවා කොට්ටාස 14,020 ඔබතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැස්වීම 14,020 තියන්නත්, ගමින් ගමට අපි ගෙන්ගෙට යන්නත්, ඔබතුමා වෙනුවෙන් ඒ ක්‍රියාවලිය ඉස්සරහට ක්‍රියාත්මක කරන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි සූදානම්. ඒ සඳහා අපි ක්‍රියා කරන්න අපේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා අනාගත වැඩපිළිවෙළක් අපි සකස් කරමු. එනිසා මම හිතනවා අද දවසේ විශේෂයෙන් මේ ක්‍රියාවලියට අපිට ශක්තිය දුන්න අපේ සංවිධායකරු සියලු දෙනාගේ එකමුතුවෙන් අපි සාකච්ඡාවට දෙකක් තිබ්බා. ඒ සාකච්ඡා වලින් අපි ඒ අයගේ ප්‍රශ්න ටික හොඳින් අහගත්තා, ධාරණය කරගත්තා. අපි පොඩි කමිටුවක් හදාගත්තා. ඒ කමිටුව අය එකතු වෙලා තමයි අද මේ සංවිධානය කරන ශක්තිය දුන්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා තිරංග සුමතිපාල මැතිතුමාට. මේ ක්‍රියාවලියේදී අතිවිශාල වැඩ කොටසක් එතුමාගේ අතින් සිද්ධ වුණා. ඒ වගේම අපේ කමිටුවේ ඉන්න අපේ ආදරණීය සහෝදරවරු සියලු දෙනා විශාල කැපවීමක් කරා. මාධ්‍යංශ පැත්තෙන් අපේ සහෝදරවරු තව පිරිසක් අපිට හයිය දුන්න, ශක්තිය දුන්න. මේ අපේ ආදරණීය සහෝදරවරු අද රුපියල් 2500ක් දීලා රුපියල් 5000ක් ගෙනල්ලා දීලා ආපු අය නෙමෙයි. ස්වේච්ඡාවෙන් උදේ පාන්දර 4:00-5:00 නැගිටලා උදේට කන්නේත් නැතුව අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ වෙන එකකට නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නත්, රටට අලුත් යුගයක් ඇති කරන්නත් කියන එක මම ආදරයෙන් මතක් කරන්න කැමතියි. එනිසා ඒ සඳහා කැපවලා වැඩ කරන අපේ ආදරණීය සියලුම සහෝදරවරුන්ට ඔබට හිසනමම ආචාර්ය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම, ඒ ශක්තිමත් කිරීමත්, ඒ වගේම මේ රට අලුත් යුගයකට ගෙන යන්න ඔබ දන්නවා මේ ප්‍රභු පැලැන්තියෙන් මේ රටේ දේශපාලනය ඉවත් කරලා, ප්‍රභු පැලැන්තියෙන් මේ රටේ මේ කරපු විනාශය ඉවත් කරලා අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ උපත් ගන්න අපිට කරන්න පුළුවන් කැපකිරීම අපි කරනවායි කියන එකත් මතක් කරමින්, ඒ සඳහා අපි ඉදිරි සති 5 ඇතුළත මුළු රට වටේම ගිහිල්ලා මේ රටේ ජනතාවට කරුණු පැහැදිලි කරලා මේ පැති ගැන කල්පනා කරන් ඉන්න වැරදි මතවල ඉන්න අයව නිවැරදි මතයකට අරගෙන ලබන 21 වෙනිදා මේ රටට අලුත් තරුණ ශක්තිමත් දක්ෂ නායකයෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනපති කරලා තමයි අපේ සටන අපි අතාරින්නේ කියන එක මතක් කරමින් ඔබට ජය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවායි කියලා පදමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. තමන්ගේ පියාගෙන් ලැබුණු ඒ ඥානගත උරුමය නිසාම මිනිසුන් සමග ගනුදෙනු කරන්න ඔහු උපන් හපන් මිනිස්සෙක්. ඒ නිසා වැඩ කරන්න ඉපදුණු සජිත් කියලායි අපි කියන්නේ. ඔහු ගැන වැඩි කතා කරන්නටම අවශ්‍ය නැහැ. ඔහු කළ කී දෑ ඔබ දන්නවා, නොදන්නවා නම් මේ තිරයේ දෙස බලන්න. ඔහු පරිසරයට ආදරය කරන්න, සංගීතයට, ක්‍රීඩාවට ලැබෙන මහ පොළොවේ සුවඳ හඳුනන්නේ සරසවි අධ්‍යාපනයේ පන්නරේ ලැබුවේ කොළඹ වෙනුවට සිය ප්‍රතිවාදියාගේ ප්‍රබලතම බලකොටුව වූ හම්බන්තොටින් දේශපාලන ගමන ආරම්භ. ඔහුගේම ජන්මභූමියේදී ඔහු පරාජය කළ අභීත නායකයෙක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් කැප වූ බලය වෙනුවෙන් සිය වටිනාකම් සහ ප්‍රතිපත්ති පාවා නුදුන්නෙක්. මෑත අතීතයේ කුමන්ත්‍රණ වලින් රටේ නායකත්වය ලැබීමට කෙටි මාර්ග තිබියදී ඒවා ප්‍රතික්ෂේප කරන ජනමතය කෙරෙහි විශ්වාස කළ සැදැ ජනතාවාදී, මෙරට අධ්‍යාපනය වෙනස් කරන විප්ලවවාදී, නිදහස් සෞඛ්‍යයට හුස්ම දෙන ප්‍රායෝගික සහ විද්‍යාත්මක වැඩපිළිවෙළ සහිත කණ්ඩායමකට නායකත්වය දෙමින් හෙට ලෝකෙ අද දකින බුද්ධිමත් ආදරණීය සැමි සෙනෙහි පරපිය ඔහු මගේ බලපෑම, ඔහු ඔබේ බලපෑම මිලියන 22ක ශ්‍රී ලාංකිකයින් එකම බලාපොරොත්තු ඔහු සජිත් ප්‍රේමදාස. මිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරා ඇතේ සැබවින්ම සැබෑ ජනනායකයාට අපි ආරාධනා කරමු.
ජනාධිපති අපේක්ෂක සමගි ජන බලවේගේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනේ මේ සභා මන්ත්‍රණයට ගෞරවයෙන් ඔබතුමන්ට ආරාධනාව. ஐக்கிய மக்கள் சக்தியின் ஜனாதிபதி வேட்பாளராக களமிறங்க இருக்கும் ஐக்கிய மக்கள் சக்தியின் தலைவர் சஜித் பிரேமதாஸ் அவர்களுடைய உரை அடுத்ததாக. வடமாவதால கரு கட்டியுத்து வந்தனிய பூஜனிய மகாசங்கருவனின் அவசராய் හින්දු ආගමික ඉස්ලාමීය ආගමික ක්‍රිස්තියානි කතෝලික ආගමික ගෞරවනීය පූජකතුමන්ලා ප්‍රමුඛ සියලුම ආගමික නායකින්ගේ අවසරයි. සමගි ජන බලවේගේ සමගි ජන සන්ධානයේ ගරු මහලේකම් රංජිත් මද්දව බණ්ඩාර මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා ප්‍රමුඛ, සියලුම පක්ෂ නිලධාරීන්, ගරු මන්ත්‍රීවරුන්, මේ අවස්ථාවට සහභාගි වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අනෙකුත් පක්ෂවලත් දයාවර හිතාදර සාමාජික මහත්ම මහත්මීන් ඔබ සැමගෙන්ම අවසරයි. ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පුරාවටම විශේෂයෙන්ම මෑත කාලේ අපි දැකලා තිබෙනවා අපේ රටේ විවිධ අවස්ථාවන් වලදී විවිධ දේශපාලන සන්ධාන එකමුතුවන් නිර්මාණය වෙනවා. බොහෝ අවස්ථාවන් වලදී ඒ සන්ධාන ඒ දේශපාලන එකමුතුවන් විග්‍රහ කරන්නේ බලය ලබා ගැනීමේ අරමුණින් නිර්මාණය වෙන දේශපාලන අවබෝධතාවයන් හැටියටයි. විශේෂයෙන්ම ජන අරගලයකින් පසුව රට බංකොලොත් භාවයට පත්වීමත් සමඟ බොහෝ දෙනෙකුගේ දැඩි අවිශ්වාසයක් තිබෙනවා විවිධ අවස්ථාවන් වලදී මේ සිද්ධ වෙන දේශපාලන විවාහයන් පිළිබඳ. මම පැහැදිලිව කියන්න කැමතියි, අද අපි මේ අවබෝධතාවයකට ප්‍රවේශ වුණේ හුදෙක් දේශපාලන බලය ලබා ගැනීම මතම පමණක් කේන්ද්‍රගත වුණු අවස්ථාවාදී දේශපාලන ගමනක ආරම්භයක් නොවේ. සත්‍ය වශයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සමගි ජන බලවේගයටත් සමගි ජන සන්ධානයටත් බොහොම පැහැදිලි න්‍යායාත්මක පදනමක් තිබෙනවා එකතු වෙන්න. සමගි ජන බලවේගය ලුම්පන් ධනවාදය අනුගමනය කරන, ගජමිතුරු ධනවාදය අනුගමනය කරන, ධනවාදය තුළ නිර්මාණ වෙලා තිබෙන අසීමිත කෑදරකම කේන්ද්‍ර කරගත් න්‍යායක් මත පදනම් වුණු පක්ෂයක් නොවේ. එලෙසම අපි ප්‍රතික්ෂේප කරනවා අන්ත සමාජවාදය හරහා රටක් ගොඩනැගීම පුළුවන් කාරණාවක් නොවේ. අද ලෝකයේ රටවල් එක
එකසිය අනු පහදිහා බැලුවම සක්සු දක්ෂව පැහැදිලි වෙන. එතකොට අන්ත ධනවාදයක් අන්ත සමාජවාදයක් ප්‍රතික්ෂේප කරලා පොදු ජනතාවාදී සැබෑ ජනතා කේන්ද්‍රීය සත්ජාතිකත්වයක් තුළ නිර්ව්‍යාජ දේශ ප්‍රේමිත්වයක් තුළ මැද මාවතක් තුන්වෙනි මාවතක් ධනවාදයක් සමාජවාදයක් ඒවායේ සාර්ථක කොටස් එකතු කරගත් මුසු කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක පක්ෂයක් හැටියට අපිට ශක්තිමත් න්‍යායාත්මක පදනමක් තිබෙනවා. සංඝ වෙදගුරු ගොවිකම්කරු පංචමහා බලවේගය කේන්ද්‍ර කරගත් SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ පොදුජන හිතවාදී ගමන තුළ නිර්මාණය වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග ප්‍රතිපත්තිමය වශයෙන් දර්ශනය පැත්තෙන් චින්තනය පැත්තෙන් රට ගොඩනගන වැඩපිළිවෙල පැත්තෙන් අපට එකතු වීම අර සුපුරුදු පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ නිර්මාණය වුණු අවස්ථාවාදී දේශපාලන ගිවිසුම් නොව අප මාතෘභූමියත් මාතෘභූමියේ ජීවත්වන ලක්ෂ දෙසී විස්සක් සැමට සෞභාග්‍යය මුළු රටම සුපිත මුදිත කරවීමේ ඒ වැඩපිළිවෙල තුළ ඇති වුණු ජනතාවාදී දේශපාලන එකමුතුවක් හැටියට අපට මේ එකමුතුව හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ ගමන තුළ පොදු ජන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අපි මුල පුරනවා. සෞභාග්‍ය ආර්ථික වර්ධනය ගැන කතා කරාට මදි ඒ සෞභාග්‍ය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැවුම බෙදා හදාගන්නේ නැත්නම් හැමෝම ඇතුළත් කරගත් සෞභාගයක් හැමෝම ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් shared prosperity inclusive growth මේ සංකල්ප තුළ සමාජ සාධාරණත්වය social justice සමානාත්මතාවය equity මේ ප්‍රතිපත්ති තුළ තමයි රට ගොඩ ගැනීමේ ක්‍රියාවලියට අපි මුල පුරන්නේ. එනිසා අද මේ ඇති කරගන්නා වූ අවබෝධතාවය ගිවිසුම එකඟතාවය හුදෙක් බලය ලබා ගැනීමේ අරමුණින් බලය ලබාගත්තයින් පසුව සුපුරුදු ආකාරයට වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ඇමතිකම් සභාපතිකම් තනතුරු දෙදා හදා ගැනීමේ ඒ ජරා ජීර්ණ වුණු දේශපාලන සංස්කෘතියට තිත තබමින් රාජ්‍ය පාලනය අධිසුකෝභෝගී මහා යහනාවක් නොව රාජ්‍ය පාලනය දුෂ්කර ක්‍රියාවක් ලක්ෂ දෙසිය විස්ස වෙනුවෙන් කරන කැපවීමක් ලක්ෂ දෙසිය විස්සකගේ උන්නතිය සෞභාගය උදෙසා කරන මහා ජනතා සේවාවක් හැටියට අපි මේ ගමන ආරම්භ කරන්න කටයුතු කරනවා. හොඳින් අවබෝධ කරගන්න අපේ රජයක් තුළ වගකීම් බාරගන්නවයි කියන්නේ පෞල්වාදයේ පැත්තක දමල ඥාති සංග්‍රහයේ පැත්තක දමල
තමන්ගේ ගජමිතුරන් පෝෂණය කිරීම පැත්තක දමල සුවහසක් ජනතාවගේ සුපසිද්ධිය උදෙසා කැපකිරීම් කරලා පරමාදර්ශී ගමනක් ආදර්ශමත් ගමනක් අනුන්ට දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට කටයුතු කිරීමක්. අන්න ඒකටයි මුළු පුරන්නේ. එනිසා මෙතන ඇමතිකම් බෙදීම් ආයතන ගැසට් කර ගැනීම කාටද මුණ අමාත්‍යංශයටද ආයතන ලැබෙන්නේ මුණ පාර්ශ්වයටද මුණ පක්ෂයටද සභාපතිකම් ලැබෙන්නේ ඒව කිසිවක් අපේ ගිවිසුමල නැහැ. නිපුණතාවය කුසලතාවය හැකියාව සහ රටට අගයක් එකතු කිරීම තමයි මේ රාජ්‍ය පාලනේ කොටස්කරුවන් සම්බන්ධ කර ගැනීමේ එකම නිර්ණායකය. වෙන දේවල් නැහැ. මොකද මේ රට ගොඩ ගන්නට හැම දිනම කොටස්කරුවෙක් කරගෙන මේ හැමෝම කරන්න ඕන රටට අගයක් එකතු කරන්න. You must add value to the country. තමන්ට අගයක් එකතු කර ගැනීම නෙවෙයි. තමන්ගේ බඩු ගෝස්තරවාදී දූෂිත ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීම නොවේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අද අපි මේ ඇති කරගත්ත අවබෝධතාවය සත්‍ය වශයෙන්ම සිස්ටම් චේන්ජ් එකක්. සුපුරුදු දේශපාලන ගිජුකම් කෑදරකම් මත බලතණ්හාව මත තමන්ට ලැබෙන්නා වූ බල පරාක්‍රමය මත පදනම් වුණු දේශපාලන ගමනක් නොවේ. ඒතර එක පැත්තකින් න්‍යායාත්මකව අපිට ඉඩකඩ තිබෙනවා එකතු වෙන්න. අනෙක් පැත්තෙන් සංකල්පමය ක්‍රියාදාමය රාජ්‍ය පාලනයේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අපිට තිබෙන ලොකු පොදු එකඟතාවය. ඒ වගේම මම ඔබට කියන්න කැමතියි අද බංකොලොත්තුණු අපේ රට ඇත්ත වශයෙන්ම විවිධ කණ්ඩායම්වල එයාගේ විවිධ න්‍යාය පත්‍රයන් තුල රටක් හැටියට දැඩි අනාරක්ෂිත භාවයකට පත් වුණු රටක්. අද ඇත්ත වශයෙන්ම අපේ රට වෙන්දේසි ලන්තයක් බවට පත් වෙලා තිබෙනවා. හැම දෙයක්ම වෙන්දේසි කරනවා. කිසිම ප්‍රතිපත්තියක් නැහැ. කිසිම වටිනාකමක් නැහැ. කිසිම අලෙවියක් නැහැ. විවිධ බලවතුන් විවිධාකාර කණ්ඩායම් අපේ රට තුල දිනපතාම මේ ක්‍රියාත්මක කරන්න වෙන්දේසියක් ඔක්ෂන් එකක් රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත හිතුව විදිහට ඔක්ෂන් කරනවා වෙන්දේසි කරනවා. මේ මර උගුලෙන් අපි මිදෙන්නට ඕන. මේ අවදානම් තත්ත්වය තුළ අපේ රටේ පුරවැසි පරපුර දරු පරපුර බිහිවෙන්න ඉන්න මතු පරපුර තමන්ට නිර්මාණය වී තිබෙන ඒක පුද්දල ණයබරතාවය ලක්ෂ 12 එයින් අපි මුදවා ගන්නට ඕන. මුදවාගෙන නිදහස් නිබල් මාතෘභූමියක් අපේ පුරවැසියන්ට අපේ දරු පරපුරට අපේ මතු පරපුරට පිදායද කරන්නට විවිධ අවස්ථාවන්වලදී ගත් දේශපාලන තීන්දුව පිළිබඳව විවිධ අය විවිධ කතා කියනවා. කවුරු මොන කතා කිව්වත් මම ඔබට එකක් කියන්න කැමතියි. මාව මුදලට ගන්න බෑ. මාව තනතුරු වලට ගන්න බෑ.
මාව විවිධ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සන්තෝෂම් වලට සජිත් ප්‍රේමදාසවත් සමගි ජන බලවේගේවත් සමගි ජන සන්ධානයවත් අද මේ ඇති කරගත්ත එකමුතුවත් මොනම හේතුවකටවත් අපි අපේ ආත්මය ආත්ම ගරුත්වය අපේ චරිතය අපේ වැඩපිළිවෙල කිසිම වෙන්දේසියකට අපි ලක් වෙන්නේ නැහැ. කොච්චර මුදල් වරදාන අප වෙත විවිධ යෝජනා ඉදිරිපත් වුණත් පළමුවත් දෙවුණුවත් තුන්වෙනුවත් අප හිතන්නේ අපේ රට ගැනත් රටේ සුවහසක් ලක්ෂ දෙසී විස්සක් වූ ජනතාවගේ අයිතීන් වරප්‍රසාද සුරකීම අපේ ගමනේ ඒකාය නරමුණයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. එනිසා විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාලයක් පුරාවටම දේශපාලන බලකඳුරු දෙකක ඉඳගෙන මොනම ඉදිරිවාදිකමක් තිබුණත් අපි පිළිගන්නවා මේ රටේ ඉතිහාසයේ පුරාවට ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්තිවල හොඳ ගුණාංගයන් අපේ රටේ සෞභාග්‍යයට ඉවහල් වුණා. මේ හැම දෙනාගේම ගුණාගුණ ඔක්කොම තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙත් එහෙම තිබුණා. හොඳ දේවල් තිබුණා. අඩුපාඩුකම් තිබුණා. කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් යුගයේ අවස්ථාවය වන්නේ මේ හැම අත්දැකීමකින්ම පාඩම් ඉගෙනගෙන හැම චරිතයකම හැම නායකත්වයකම හැම ගමනකම ඒ සාධනීය උසස් ඉහළ ගුණාංගයන් වලින් හෙබී ක්‍රියාදාමයන් එකට ගොනු කරගෙන අඩුපාඩුකම් අවම කරගෙන ඉවත් කරගෙන පරිණත ගමනක් රට වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමයි. මම ඔබ සියලු දෙනාටම පොරොන්දු වෙනවා දයාසිරි ජයසේකර මැතිතුමා කියපු ආකාරයට ගිවිසුම් අස්සම් කරන්න පුළුවන්. නමුත් ඔබ සියලු දෙනාම දන්නවා ඉතිහාසයේ පුරාවට එක් එක්කෙනාට හිතුණු හිතුණු අවස්ථාවන් වලදී ඉවක් බවක් නැතුව ගිවිසුම් උල්ලංඝනය කරනවා. ඇත්ත වශයෙන්ම අස්සම් කිරීම සත්‍ය වශයෙන්ම ක්‍රියාකලාපය තුළ මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් වන්නට ඕන. මට මතකයි දල සලහපිරුව මැතිතුමත් සමග ඒ කණ්ඩායමත් සමග එක ගමනක් යනකොට එතුමත් සාක්ෂි දරනවා සාකච්ඡා වුණා ගිවිසුම් ගැන. ගිවිසුම් ඔක්කොම මම ප්‍රතික්ෂේප කරා. ගිවිසුම තිබෙන්න ඕන හෘද සාක්ෂිය තුළ මේ හදවතේ තියෙන්නට ඕන. මේ හදවතේ තිරිසිදු චේතනාවන් තියාගන්නට ඕන. හදවත කිලිටි වෙලා හදවත කුණු වෙලා ගමනක් යන්නට බෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා අද අපි මේ එකතු වුණේ පිරිසිදු හදවතකින්. මම දකින්නේ අත්සන් කිරීම සංකේතයක් හැටියට පමණයි. හදවතින් මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා විශ්වාස කරන්න අපේ රටේ පළාත් 9 පරිපාලන දිස්ත්‍රික්ක 25 ප්‍රාදේශීය ලේකම් උපලේකම් බල ප්‍රදේශ 341 ග්‍රාම නිලධාරී වසන් 14021 ගම් නියම් ගම් නගර 51,000ක් තියෙනවා. පරණ විදිහටම හිතන්නට ඕනේ. අද බොහෝ දෙනා දේශපාලනේ හිතන්නේ පළාත් පාලන ආයතනයේ පළාත් සභාවයි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයි විධායකයි. ඒ නොබ්බට ගිය ගමනක් තියෙනවා.
මතක තබා ගන්න අපිට වටින්නේ අපේ රටේ ගම් නියම් ගම් නගර 57000. මේ ග්‍රාම නගර රාජ්‍ය වැඩපිළිවෙල තුළ සියලුම දෙනාට ඉඩකඩ තියෙනවා ජනතා සේවාව ඉෂ්ට කරන්න. මේ ගමනේ කවුරුත් කැපෙන්නේ නැහැ, හැමෝම එකතු වෙනවා. එකතු වෙන්නේ බඩගෝස්තරවාදය වෙනුවෙන් නෙවෙයි, කොමිස් අල්ලස් දේශපාලනය වෙනුවෙන් නෙවෙයි, එකතු වෙන්නේ එකම එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ තමයි අපේ මාතෘභූමිය සැබෑ සෞභාග්‍යයක් කරාගෙන යෑම. ඒ සෞභාග්‍යය මේ රටේ සුපිරි ධනවතුන්ට පමණක් සීමා වෙච්ච සෞභාග්‍යයක් නොව, සාධාරණව ආදායම, ධනය, සම්පත, බෙදී යන හැමෝම එකතු කරගත් සෞභාග්‍යයක් ගොඩනැගීමයි අපි සියලු දෙනාගේම මේ ගමනේ පරම අරමුණ. අපි අරමුණ කරා යමු, රට දෑ වෙනුවෙන් එකතු වෙමු, අල්ලස දූෂණය හොරකම පිටු දකිමු, කිසිම අවස්ථාවකදී මොනම ආකාරයකින්වත් පෞල්වාදයට ඉඩ නොතබමු. දක්ෂයින්ට හැකියාව තිබෙන, නිපුණතාවය තිබෙන, කුසලතාවය තිබෙන දක්ෂයන්ට රට හදන අවස්ථාවකට මුලපුරුමු. කෙටි කාලයක් තුළ අපේ රට ගොඩගන්න ජයග්‍රාහී ගමන නියත ජයග්‍රාහී ලක්ක කරාගෙන යෑම. සියලුම දෙනාට තෙරුවන් සරණයි, වණක්කම්, අස්සලාමු අලයිකුම්. දෙවි පිළිතුර. සමගිය බලගන්වා නිති සරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන්, මගේ රට බලගන්වන්නට සරසෙන්, දිවුණුව යලි කැන්දන්නට සරසෙන්, සමගිය බලගන්වා නිති සරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් සරසෙන්. අරමුණ හඹ පෙරට පැමිණෙන සමගිය දරා රටම ජයගෙන, දිනවමින් දයට දින ඉතිහාස කතයි මේ අරමුම. මගේ රට බලගන්වන්නට සැරසෙන්, දියුණුව යලි කැන්දන්නට සැරසෙන්, සමගිය බලගන්වා නිති සැරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන්. සමගිය බලගන්වා නිති සැරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් සැරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් සැරසෙන්. පිරිසිදු කමෙන් චරිත රැකගෙන, නොකිලිටි අතින් රටක් කරවන සුබ හෙටක් සමරනාදින ඉතිහාස කතයි මේ අරමුම. මගේ රට බලගන්වන්නට සැරසෙන්, දියුණුව යලි කැන්දන්න